මේ ඇතිකරපු ප්‍රශ්න දිහ බලන්නකු මේ ප්‍රශ්න ඇතිකරපු තැන්ල තැමලාම කියන දයතමයි අර දිගනෙති මැරිච්ච ළමයාගේ ගෙවල් ගාම කුත් නෑ ඒ ප්‍රශ්නෙම ඔකෝ පිටින් ආපුවා උදවිය කරනවා කියලා කියනවා. එතට සමාජ ජාලාවලින් පණිවිඩයක් දෙනවා මෙන්න මෙතන්ට එකතු වෙන්න 10 මාල්ට කියලා. එකතු කරන කෙනෙකුට දහස් ගාණක් එතන වාහන වලින් ඇවිල්ලා බහිනවා. පැය 24ම මේ පණිවිඩ දෙන උදවිය සමාජ ජාලාවල පැය 24ම දවස් 360ම විස බීජ වපුරනවා. වෛරය වපුරනවා. මේ ගැටුම් ප්‍රකෝප කිරීම කරනවා ඉඳගෙන. අපි මොනවද ගත්ත පීවරවල් මේවා පිළිබඳව? දරගා නගරයේ සිද්ධියේදී. හරි. රැස්වීමක් තියෙනවා. රැස්වීමෙන් පස්සේ පෙළපාලි යන්න දෙන්න එපා කියලා දේශපාලන නායකයෝ කියනවා. ආගමික නායකයෝ කියනවා. ඒවා නිකන් වීරි අලින්ට වීණා වාදනය කරනවා වගේ වුණා. ඈ ඔක්කොම කිසි දෙයක් වෙන්නේ නැහැ බය වෙන්න එපා. නියෝජ්‍ය පොලිස්පතිවරයා අනුරසේනායක මහත්මයා එදා කියනවා පෙළපාලි යන්න දෙන්න ඉඩ දෙන්න කියලා. ඉතින් ඇයි එයා එහෙම කිව්වේ? එයාගේ පිටිපස්සෙන් යම් කිසි අදෘශ්‍යමාන හස්තයක් තිබුණද? ඒවට වාකිය යුත්තේ කවුද? අපි දඬුවම් කළා දේවා. නීති ඉදිරියට ගෙනාවද? නීතිය තරහ තිරම් බලන්නේ නැතුව හරියට ඉටු කර ක්‍රියාත්මක වෙනවා නම් මෙතන මේවා ඇති වෙන්නේ නැහැ ඉඳගෙන. ඒවා නීතිය ආධිපත්‍ය හරියට ක්‍රියාත්මක කරන සමාජයක් සඳහා තමයි ජනවාරි අට පෙරළිය ඇති වුණේ. නීති ඉදිරියේ හැමෝම සමානව මනුස්සකමේ අභිමානයත් එක්ක ජීවත් වෙන්න පුළුවන් සමාජයක් සඳහා තමයි මේ පෙරළිය ඇති වුණේ. නමුත් අපි දේශපාලන නායකත්වය, ආගමික නායකත්වය, මාධ්‍යවල නායකත්වය, මාධ්‍ය හිමිකරුව, මාධ්‍ය වේදීන්, සිවිල් සමාජය අපි හැමෝම අපේම ඇසිය යුතුව තියෙනවා. අපි මේ රටේ අනාගතය වෙනුවෙන් ඒ වාක්‍යෙම හරියාකාරව ඉටු කරලා තියෙනවද කියලා. නවාසනාවන්තයි තත්ත්වය.